ආයුබෝවන් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම මගේ YouTube channel එකට. ඔන්න ඉතින් අද ටිකක් දීක vlog එකක් කරගෙන ආවා. ඉතින් මේ හවස් වරුව හවස්වරු කියන්නේ දැන් වෙලාව 2ට විතර. ඉතින් අපි චුට්ටක් අද එළියට ආවා. ඉතින් එළියට ඇවිල්ලා අපි යනවා මල් ෆාම් එකකට. මොකද දැන් අපිට සම එක පටන් ගත්තනේ. ඉතින් ඒක නිසා මල් පෙළ චුට්ටක් ගන්නත් තිබුණා. ඒකත් එක්කම අපි ආවා මල් ෆාම් එකකට. ඉතින් මේ ෆාම් එකට ඇතුල් වෙනකොටම තියෙන්නේ මෙන්න මේ වගේ ඉස්සෙල්ලාම තියෙන ප්ලාස්ටික් වලින් හදපු දේවල්, ලස්සන ලස්සන ඩෙකරේෂන්, ගෙවල් වලට අවශ්‍ය විදිහට හදපු දේවල්. ඉතින් දැන් පාස්කු කාලනේ, පාස්කුවටත් හරියන විදිහට ලස්සන ඩෙකරේෂන් කරලා තියෙනවා මෙතන. ඉතින් මෙතන ගොඩක්ම තියෙන මේ හරියේ සේරම ප්ලාස්ටික් වලින් කරපු නිර්මාණ. ඉතින් මෙතන තියෙන සේරම ඒ ඩෙකරේෂන් එක එක කලර්ස් වලින් තියෙනවා. ඊට පස්සේ ඉතින් මම ගියේ මල් පැල තියෙන පැත්තට. මෙතන තියෙන සේරම අමු පැල, ඒ කියන්නේ ප්ලාස්ටික් නෙමෙයි. ඉතින් මල් දැක්කම නම් පිස්සු වගේ. ඉතින් මං හිතනවා ඔයාලත් එහෙම වෙන්නේ නැති කියලා. මොකද මට නම් මල් කිව්වොත් අම්මෝ එතනින් ගිහලා වෙන්නවත් හිතෙන්නේ නැහැ. පේනවනේ එක එක ජාතියේ මල් තියෙනවා. මොකද සමයක පටන් ගත්තා කියන්නේ හැමෝම මල් හිටවනවා. ඉතින් මමත් ආවා මල් චුට්ටක් ගන්න. මෙතන මේ මල් පැල වගේම එළවලු පැලක් තියෙනවා. ඉතින් ඔයාලා චුට්ටක් බලන්නකෝ මෙතන තියෙන ලස්සන. ඇත්තටම එක එක වර්ගවල මල් තියෙනවා. මේවට ලංකාවේ මොනවද කියන්නේ කියලාත් ඇත්තටම දන්නේ නැහැ. මෙහෙත් මෙහෙන් කියනම් නම් ඉතින් මේවට දාලා තියෙනවා. ඉතින් ඒ වගේ ගණන් එක්කම ගහලා තියෙනවා. ඒ වගේම මම ඔයාලට කලිනුත් කිව්වා විශේෂම දේ තමයි මේවා අවුන් තියෙන ඒවාද, එහෙම නැත්නම් ගෙවල් ඇතුලේ තියෙන්න ඕන ඒවාද, වතුර දාන්න කොහොමද, ඒ හැම දෙයක්ම මේ මල් පැල තියෙන තැන යාළ පුංචි බෝඩ් එකක් දාලා තියෙනවා. ඉතින් අපිට තෝරගන්න හරිම ලේසි අපි මේක කොහෙන්ද හිටවන්න ඕන, කොයි කාලෙන්ද අපි මේක එළියට ගන්න ඕන, ඒ වගේ දේවල්. ඉතින් හැම එකක්ම බෝඩ් එකක දාලා එයාලා මෙතනින් තියලා තියෙනවා. ඉතින් හරිම ලේසි මේ මල් ෆාම් වල, මල් ෆාම් වල විතරක් නෙමෙයි හැම තැනකම ගියත්, අපි ඕනෙම බඩුවක් ගන්න ගියත් හරිම නිදහසක් තියෙනවා අපිට අවශ්‍ය දේ අවශ්‍ය විදිහට තෝරලා අරගන්න. ඉතින් මම ආසම දේ ඒක තමයි. මොකද ලංකාවේ එහෙම නැහනේ. ඉතින් ඒක නිසා මෙහි අපිට ඕනම දෙයක්, ඕනෑම දෙයක් ගන්න ගියත් අපි නිදහසට නිදහස දීලා අපිට ඕන විදිහට ඕනම දෙයක් තෝරගන්න පුළුවන්. ඉතින් ඒක තමයි මම නම් ආසම දේ. මෙතන තියෙනවා ලස්සන මල් වර්ගයක්. ඒක ඉස්සෙල්ලා මම දැක්කේ රෝස වගේ. ඉතින් කොළේ දැක්කම හිතුණා මේක රෝස නෙමෙයි කියලා. මේකෙන් පාට ගොඩාක් තිබුණා. රතු පාට, රෝස පාට, සුදු පාට, කහය වගේම තව වර්ග ගොඩාක් තිබුණා. මාරම ලස්සනයි. ගහ පිරෙන්නම මල් හැදිලා තිබුණා. ඉතින් ඒක ඇත්තටම පේන්නේ රෝස වගේ. මේ බානක පාට කිහිපයයි මෙතන තියෙන්නේ. ඊට එහෙන් තිබුණා පැල ගොඩක්. මට ඒ හරියට යන්න බැරුව ගියා. මොකද එතන චුට්ට සුද්ධ කරන හින්දා. ඉතින් හරිම ලස්සන මල් තියෙනවා.
මංගෙදී චුට්ටක් ඇවිදලා බැලුවා මොනවද ගන්න කියලා. ඉතින් සේරම ගන්න හිතන උනර මම ගොඩක් ගත්තේ නැහැ. ඒකට පුංචි හේතුකුත් තියෙනවා. ඉතින් තව ටික දවසකින් ආපහු වෙනවා මට අවශ්‍ය මල් ටික අරගන්න. එතකොටත් මම පුළුවන් වුණොත් වීඩියෝ එකක් ගේන්නම් ඔයාලට. දැන් මේ ටික බලන්නකෝ. මේ පැත්තේ තියන්නේ සේරම එළවලු වර්ග. ඉතින් මේ පැත්තේ නම් මම ගොඩක් ඇවිදින්නේ නැහැ. චුට්ටක් විතර ඇවිද්ද. මොකද මට පුංචි පැල වගේක් ගන්න ඕන වෙලා තිබුණා. විශේෂයෙන්ම තක්කලි පැලයක් මම හොය හොයා හිටියා. ඔයාලට මතක ඇති ගිය අවුරුදු සමයකට අපේ ගෙදරට යටගෙදර සිංහල හිටවල තිබුණ චූටි තක්කලි එකක්. ඔයාලට මම පෙන්නුවා පුංචිම පුංචි තක්කලි. ඒකේ කහේ පිරෙන්නම තක්කලි හැදලා තිබුණානේ. ඉතින් මට ඕන වුණා මේ අවුරුද්දේ එන්නේ ඒ තක්කලි වර්ගය හොයාගෙන හිටවන්න. ඉතින් මම විශේෂයෙන්ම ආවේ එන්නේ ඒකට. ඉතින් කොහොම කොහොම හරි ඇවිදිනකොට මට එන්නේ ඒ තක්කලි වර්ගය හම්බුණා. ඉතින් මම ඒකෙන් පැලේකුත් අරගත්තා හිටවන්න. ඉතින් තව මේකේ ගොඩාක් තියෙනවා ඇවිදින්න. කොටස් කොටස් වෙන් කරලා තියෙන්නේ. දැන් එළවලු පැත්තෙන් මම චුට්ටක් එළියට ආවා. මේ හරිය තියෙන්නේ ගාඩන් වලට අවශ්‍ය කරන පැල වර්ග. සමහරව තියෙනවා වැට අයිනට හිටවන්න. ඒ වගේම තමයි ගාඩන් එක ලස්සන කරන්න අවශ්‍ය සේනම දේවල් තියෙන්නේ මෙන්න මෙහෙම එළියට වෙන්න. ඉතින් ගිය අවුරුද්දත් අපි මේ ෂොප් එකට ආවා. ඒ ආවට අපි මේ හරියට ඇවිල්ලම තිබුණේ නැහැ. ඉතින් මේක අලුතෙන් හදලාද කියන්න දන්නේ නැහැ. මේ මම පළවෙනි වතාවට තමයි මේ පැත්තට ආවේ. ඒ පැත්තේ සේරම තියෙන ගාඩන් වලට අවශ්‍ය මල් වර්ග. ඉතින් චුට්ටක් ඇවිදලා බැලුවා. ඉතින් හරිම ලස්සනයි. මේ විදිහට ලස්සනට හදලා තිබුණා. ඒ වගේම පොඩි අය ඉන්නවනේ ඒගොල්ලන්ට සෙල්ලම් කරන්න පුංචි තැනකුත් මෙතන තියෙනවා. ඇත්තටම ගිය අවුරුද්ද අපි මේ ෂොප් එකට ආවා. ඒ වුණාට මෙච්චර මෙහෙට ආවෙ නැහැ. ඉතින් බලන් ගියාම ලොකු ෂොප් එකක්, ඒක මල් ෆාම් එකක්, ලොකු එකක්. ඉතින් ලොකු ගස් තිරවල් පේනවනේ. ලොකු ගස් තියෙනවා, චූටි ඒවා තියෙනවා. ඉතින් සේරම සමහර ගස් මේ වගේ ගස් තියෙනවා මාර ගණනක්. සමහර යුරෝ 120ක්, යුරෝ 100ක් ඒ වගේ ගණන් වලටත් තියෙනවා. ඉතින් මේ තියෙන්නේ ඒ ෂොප් එකේ පිටිපස්සටම වෙන්න තියෙන කොටසේ තියෙන දේවල්. ඉතින් ෂොප් එකේ ඇවිදලා අපි දැන් ලෑස්තු වෙන්නේ අපි ගත්තු දේවල් වලට ගෙවාගෙන චුට්ටක් එළියට යන්න. ඒ යන්න පැත්තෙන් තියෙනවා මෙන්න මේ කොටස. මාරම ලස්සනයි. හැබැයි සේරම ප්ලාස්ටික්. ඉතින් ඒ වුණාට හරිම ලස්සනයි මෙතන. ඔන්න ඉතින් ඔය විදිහට මල් ෆාමිකේ ඇවිදලා පුංචි පැලටිහිකුත් අරගෙන අපි දැන් මේ ගෙදර යන්න හදන්නේ. ඉතින් දැන් රෑවෙන්නත් කිට්ටුයි. ඒක නිසා ගෙදර ගිහිල්ලා මම උයන්නත් ඕනනේ. ඒක නිසා අපි චුට්ට වේලාසනින්ම ගෙදර යනවා.
අපි දැන් ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා මම දැන් හදන්නේ රෑට උයන්න. එනකම් මම මාළුත් අරගෙන ආවා. මං ආසම මාළු එකක් බල මාළු මෙහෙනම් කෙනත් ඔන්න කියලා. ඉතින් ඒක ගෙනල්ලා දැන් මම මේ ඒක හදන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් ඔයාලට කියන්න ඕන මං කලින් කියලා තිබුණානේ වීඩියෝ වල සෙනසුරාදා කියන්නේ අපි එළියෙන්ම කෑම කන දවස් කියලා. ඉතින් දැන් මාස දෙකක් තුනක් විතර කිට්ටු වෙනවා අපි එළියෙන් කන එක නතර කරලා තියෙන්නේ. ඉතින් එහෙම නතර කළ කියන්නේ ගොඩක් වෙලාවට අපිට ලංකාවේ කැම කන්න හිතුනහම අපි ගොඩක් වෙලාවට වෙරෝණ යනවා. ඉතින් ඒ ඇරෙන්න ගොඩාක්ම ගොඩාක් අඩුයි අපි එළියෙන් කන එක චුට්ටක් නතර කරා. මොකද ඉතින් ඒක අපේ ඇඟවල් වලටත් හොඳයි, ඒත් එක්කම හැම දෙයකම හොඳ නිසා අපි චුට්ටක් නතර කරා. ඉතින් ඊළඟට සමර එක එනවනේ, සමර එකනකොට අපි එළියට ඇවිදින්න යනකොට අනිවාර්යයෙන්ම අපිට එළියෙන් කෑවෙනවා. ඉතින් ඒ හේතුවත් නිසාම තමයි අපි මේ සීත කාලේ ගොඩක් ගෙවල් ලස්සන හිටියේ. ඉතින් ඒක නිසාම අපි එළියෙන් කන එක චුට්ටක් නතර කරලා තිබුණේ. මම මාළු එක මිරිසට වගේ හදාගන්නේ. ඉතින් අමුතුවෙන් පෙන්වන්න දෙයක් නැති නිසා මම ඒක ඇන්ටිය විස්තර කරේ නැහැ. ඉතින් ඔයාලට බලද්දිම තේරෙනවනේ කොහමද හදන්නේ කියලා. බලමාළු මේ විදිහට හිඳෙන්න හදපුවාම හරිම රසයි. විශේෂයෙන්ම උයලා තියාගත්තාම ගොඩක් රසයි. ඉතින් මේකේ ගොඩක් තියෙනවා මෙතන. මම හිතනවා මට ඊළඟ දවසරත් මේක ඇති වෙයි කියලා. ඉතින් මාළු එකත් ඉදෙන අතරේ ඉතුරු ටිකත් මම ටක් කාලා හදා ගන්න ඕනේ. මොකද දැන් චුට්ටක් රෑවේගෙන එන්නේ. ඉතින් බඩගිනි තියෙනවා කට්ටියට. මොකද එළියෙන් අපි මුකුත් අද කෑවෙත් නැති නිසා. සාමාන්‍ය වෙනදලාදී අපි කැෆේ එකක් එහෙම බොනවා. ඉතින් අද එහෙම බිබෙත් නැහැ. කෙලින්ම මල් ෆාම් එකට ගියා. ආපහු ගෙදර ආවා. ඔයාලා දැක්කනේ මම පරිප්පෙහෙකුත් ලිපේ තියාගත්තා. ඉතින් මම දැන් ලෑස්ති වෙන්නේ කහබත් එකක් හදාගන්න. ඉතින් මෙහි තියෙන මෙන්න මේ බටර් එක හරිම රසයි. ඉතින් මේකත් එක්ක මම හරිම ආසයි පාන් කන්න, පානුයි සීනි. හැබැයි මහත් වෙනවා තමයි. ඒ වුණාට මාරම රසයි මේ බටර් එකෙන් කේක් හදපුවාම. ඕනම කෑමක් හදුවොත් මාරම රසයි. ඉතින් මම ලෑස්ති වෙන්නේ කහබත් එකක් හදාගන්න. ඉතින් මාළුත් තියෙන එකේ මට හිතුණා කහබත් එකක් හදාගත්තොත් හොඳයි කියලා. මොකද ගොඩක් දවසකින් කහබත් එකක් කන්න බැරි වුණා. අපේ ගෙදර ආසම කෑමක් කහබත් කියන්නේ. දැන් මම මේ කහබත් එක හදාගන්නවා. බටර් ටික දිය වෙනකොට ඒකට මම ලූණුයි රම්පකර පිංචා එන්සාල් කලාඹුනැටි ඒ වගේ මම ගම්මිරිසර චුට්ටකුත් එකතු කරනවා. කහබත් එක හදලා ඉවර වෙලා කනකොට ගම්මිරිසර චුට්ටක් හැපෙනකොට හරිම රසයි. ඉතින් ඔයාලා දැක්ක මං කලින් හාල් ටික හොදලා තිබ්බේ. ඒක දැන් වතුර ටික හිඳිලා දැන් මං හාල් ටික බත් එකට එකතු කරලා ඒක චුට්ටක් තෙම්පරා දුනාට පස්සේ පොල් කිරි එකතු කරනවා. මම පොල් කිරියකට කහයි ලුණු එකතු කරලා තියෙන්නේ. පොල් කිරි නම් මදි. ඒ වුණාට මම ආයි මේකට පොල් කිරි එකතු කරන්නේ නැහැ. මොකද පොල් කිරි ගොඩක්ම දාන්න. ඉතින් ඒ වෙනකොට මම වතුර ටිකක් එකතු කරලා බත් එක උයා ගන්නවා. ඉතින් දැන් මම මාළය කෙව්වා, පරිප්පු එක හැදුවා, කහ බත් එකක් දැන් ඉදෙනවා. ඒත් එක්කම මම දැන් ලෑස්ති වෙන්නේ බටු ටිකක් බෙදගන්න. බටු සලාදිකුත් අදාගත්තනම් හොඳයි කියලා මට හිතුණා. ඉතින් ඒක නිසා මං දැන් ලෑස්ති වෙන්නේ බටු ටික බෙදගෙන ඒකත් සලාදයක් විදියට හදාගන්න. ඔන්න ඉතින් මම රෑට උයලා ඉවරයි. කහබත් එක තියෙනවා, ඒත් එක්කම බල මාළයක තියෙනවා, පරිප්පු තියෙනවා, බටු ලුණු මිස තියෙනවා. ඉතින් මේ හැම එකෙම චුට්ට චුට්ට අඩු වෙලා වගේ පේනවා නේද? දුවට බඩිකිනී කියලා අපි වස් දාගෙනකොට එයක් කෑවා. ඉතින් ඒකයි චුට්ට චුට්ට අඩු වෙලා තියෙන්නේ. ඉතින් ඔන්න අපි දැන් රෑට කන්නයි හදන්නේ. මොකද හිතෙන්නේ ඔයාලට මගේ මේ මෙනු එක ගැන? ඉතින් මේක ගැන කියන දෙයක් නැහැ. මගේ ආසම මෙනු එකක් මාරම රසයි. බල මාළු තියෙනවා නම් ඉතින් ඕනම කෑමක් රසයිනේ. ඉතින් මම හිතනවා මම මේ මැච් කරපු දේවල් ටික කහබත් එකට ගැලපුණා කියලා. ඉතින් ඔයාලගේ අදහස් මට අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න.
එහෙනම් ඉතින් අපි රැට කාලා එන්නම් දැන් නම් හොඳටම බඩු කිනි ගොඩක්ම බත් එකේ සුවඳ එනකොට ඉවසගෙන ඉන්න බෑ එහෙනම් ඉතින් අපි රැට කාලා එන්නම් අද බත් කාලා කන්න තියෙනවා ඩෙසර්ට් එකක් ඩෙසර්ට් එකක් නෙමෙයි ඩෙසර්ට් ගොඩක් තියෙනවා ඉතින් හස්බන්ඩ් නම් සුපර් මාකට් ගියොත් අනිවාර්යයෙන්ම මොනවා හරි අරගෙන එනවා කොච්චර පාකුවත් අහන්නේ ඉතින් මේ ගෙනල්ලා අදත් ඩෙසර්ට් එක අර චූටි කප් තුනක් තියෙන ඒවා නම් තියෙන චීස් කේක් එක එක වර්ග වලින් හදපු ඒ දේවල් ටික මේක නම් පොඩි කේක් එකක් ඒක ඇතුළට ක්‍රීම් පුරවලා තියෙන්නේ ඉතින් දැන් අපි රැට කාලා ඉවරයි දැන් මේ ලෑස්ති වෙන්නේ ඩෙසර්ට් එක කන්න ඉතින් මම ඔයාලට පෙන්නන්න එකින් එක මේක තියෙන්නේ පිස්තාකියෝයි චොකලටෝයි යට බිස්කට් එකක් තියෙනවා මේක තිබුණේ අඹ අඹ එකක් මේ උඩ තියෙන අඹ ක්‍රීම් චීස් ඒ වගේම බිස්කට් මේක නම් මොකද්ද කියන මට හරියට මතක නැහැ හැබැයි මේකේ හොඳ කුරුඳු රසක් ආවා ඉතින් මේ තියෙන මං කියපු කේක් එක ඉතින් මේ හැම එකකින්ම චුට්ට චුට්ට කාලා බලන්න ඕනේ අනේ මන් ඩෙසර්ට් ටික ට්‍රයි කරන්න යන්නේ මේක නම් ඉතින් මම කන්නේ පළවෙනි වතාවට මොකද මේක මන් දැක්කට ඒකෙච්ච ලස්සන නැති නිසා මම අරගත්තේ නැහැ ඒකට හස්බන්ඩ් ගෙනල්ලා තිබුණා ඒක තිබුණේ පිස්තාකියෝ චොකලට් චොකලට් එක නම් ටිකක් තිත්තයි ඩාර්ක් චොකලට් එක මං හිතන්නේ ඒ වුණාට ඉතින් රසයි ඒක ඉතින් ඒ විදිහට මම අනිත් ඒවා ට්‍රයි කරා මෙතනින් රසම එක තමයි මම මේ දැන් කන්නේ ඒකේ අඹ තියෙන අඹ වලින් හදපු චීස් කේක් එකක් මගේ YouTube චැනල් එකේ තියෙනවා මම ගෙදර හැදපු එකක් ඉතින් ඒ විදිහටම තමයි ඒක මාරම රසයි එතන තිබුණ රසම එක තමයි මේක අනිත් එක නම් එච්චරම රස නැහැ කියන්නත් බෑ රසයි ඒකේ ගොඩාක් කුරුඳු රස ආවා ඉතින් ඒක නිසා ඒක එච්චරම ඉතින් සෙට් උනේ නැහැ උනාට ඉතින් කාලා බැලුවා ওই විදිහට ඉතින් මම සේරම ටික ට්‍රයි කරා කේක් එකත් මම කන්නේ කියලා හිත ඒ වුණාට ඒකෙන් අපේ මල්ලි කාපු නිසා මට හිතුණා ඒනු චුට්ටක් කාලා පෙන්නන්න ඉතින් මම ඒකට නම් ආස නැහැ ඒකෙම චුට්ටක් කෑවා ඒ වුණාට මම ඒකට ආස නැහැ ඉතින් ওই විදියට ඩෙසර්ට් එකත් කාලා අද දවසත් ඉතින් නිමා වුණා ඉතින් ওই විදියට තමයි මගේ දවස ගෙවුනේ මොකද හිතෙන්නේ ඉතින් ඔයාලට වීඩියෝ එක ගැන මොකද හිතෙන්නේ කියලා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා ඒ වගේම මාව subscribe කරලා නැත්තම් දැම්ම සබස්ක්‍රයිබ් කරන්න කියලා ආදරෙන් ඉන්න ඉල්ලනවා ඔයාලගේ හැමෝගෙන්ම ඉතින් මා බලන ඔයාල හැමෝටම ගොඩක් ගොඩක් ගොඩාක් ස්තුතියි ඉතින් ආයෙත් දවසක අලුත් වීඩියෝ එකක් අරන් ඉක්මනින් මෙන්නම් ඔයාලව හම්බ වෙන්න ඉතින් ඔයාල හැමෝටම සුබම සුබ දවසක්